liburan semantri tuma. Garu mula sanaru de mantri tuma ni. Me vivade garu dinis kunwardan mettuman wising genena lada me vivade te. Karunu kipyak me keti labi tibena keti welawa tul idiripat karanna mam balaporuttu wenawa. Palumu kotama mata pera katha karapu vivida aandu pakshet vipakshet desapalajnayan mantri warun matu karupu karunu kipyak kirei mage avadana yomu karanna kemathi. එකතරකයක් තමයි ඉදිරිපත් වෙච්ච 87-89 දකුණේ තරුණයෝ මිය ගියා. ඒ අය ගැනත් ජිනීවා වලට පැමිණිලි අරන් අපි ගියා. මේ අයගේ උතුරේ දෙමළ ජනතාවගේ දරුවෝ මිය ගිහිලා තියෙනවා, අතුරුදහන් වෙලා තියෙනවා. ඒ පැමිණිල්ල විභාග කරන්න කියලා කියන එක වැරදිද කියලා ඇහුවා. කරු මුලාසනාරුවේ මන්ත්‍රීතුමනි මම අහනවා ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ හෝ ගෑවුණ අයයි කියමින් මරාදමන ලද 60,000කගේ ජීවිත පිළිබඳ පැමිණිලි ජිනීවා මානව හිමිකම් කොමිසමට අරගෙන ගියාට එදා ඇයි ඒවා පිළිබඳ යුද අපරාධ කරුවන් හොයන්න කියලා උසාවි පිහිටුවන්න කියලා නොකිව්වේ? එදා ඇයි ඒ තිබිච්ච හදිසි නීතිය එහෙම නැත්නම් වෙනත් මර්ධනකාරී නීති වගකීමෙන් ආරක්ෂා කිරීමේ පනත ඒ සිද්ධිවලට සම්බන්ධ හමුදාව ආරක්ෂා කරන්න වගකීමෙන් ආරක්ෂා කිරීමේ පනත ගෙනාවා? ඇයි එදා ඔය කියන මානව හිමිකම් කොමිසමේ මහත්තුරු එදා මේ ආකාරයේ යෝජනාවක් නොකලේ? එතනට එකපිලිවෙතකුත් මෙතනට තවපිලිවෙතකුත් නිර්මාණය වෙන්නේ ඇයි? මෙන්න මේක තමයි වැදගත් ප්‍රශ්නේ. මෙතන මේ මිය ත්‍රස්තවාදයයි පවත්වගෙන ගියේ ඔවුන්ගේ කුලී හේවායන් පිරිසක්. මම කියන්නම් ගරු කතානායකතුමනි, ගරු මුලසරවැඩුව මන්ත්‍රීතුමනි, ඉන්දිය හිටපු ආරක්ෂක උපදේශ මෙනන් මහත්මයා ඔහු ලියපු පොතේ පැහැදිලිවම සඳහන් කළා තියෙනවා LTT නායකයන් ගලවා ගැනීම සඳහා ඇමරිකානු හමුදා පැමිණීමට ශ්‍රී ලංකාවට එන්නේ සුදුවන්නම් වුණා. ඉන්දිය රජයකට එකඟ වෙච්ච නැති ඉන්ද එක කෙරුණේ නැහැ කියලා. රෝහණ විජේවීරෝ බේරගන්න කොහෙන්වත් එන්න හැදුවේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ ගෑවුණු නොගෑවුණු කාවත් බේරගන්න එන්න හැදුවේ නැහැ කොහෙන්වත්. ඒ අයගේ මරණවලට යුක්ති ඊට කරන්න කවුරුත් ඔය කියන ඉනියා ජාත්‍යන්තර ප්‍රජාව කතා කළේ නැහැ. මේක තමයි මේ රට බෙදන්න පාවිච්චි කරපු ත්‍රස්ත සේනාංගය. ඒ ත්‍රස්ත සේනාංකයේ ජයග්‍රහණය කරා නම් මේ කිසිම මානව හිමිකම් චෝදනා මෙහෙට එන්නේ නැහැ. ඒ ත්‍රස්ත සේනාංකයේ දෙමළ ඊළම නිර්මාණය කළා නම් අද මේ බයිබල් බයිලා මේ පාර්ලිමේන්තුවේ කතා කරන්න වෙන්නේ නැහැ. එහෙනම් වෙන්නේ එහෙම් මලකදන් මෙහෙට, මෙහෙම් මලකදන් එහෙට, දේශ සීමාව රකින්න විදේශ හමුදා. ඒකයි වෙන්නේ. ඒ නිසා ගරු මුලසනාරුවේ මන්ත්‍රීතුමනි, දෙමළ ජනතාවගේ දුක් ගැනීමලි වලට අහුම්කම් දෙමු, ඒවා විසඳන්න. ඒ අයගේ හිතේ තියෙනවා නම් පීඩනයක් සත්‍ය සෙවීමේ කොමිසමක් ඕන නම් දාන්න. වේදනාව කියලා දකුණු අප්‍රිකාවගේ දුක පිට කරගන්න ඉඩ දෙන්න. ඒක නෙමෙයි ප්‍රශ්නේ. ඒක නෙමෙයි මේ අපි කතා කරන කාරණේ. මෙතන යන්නේ වෙන මාවතක්. මං තමුන්ආසර පෙන්නන්නම් ගරු මූලාසනාරුවේ මන්ත්‍රීතුමනි, මේ මව්බිම 2017 මාර්තු 17 වෙනිදා පත්තරේ ඒ වාර්තාව මං කියවනවා මේ අවස්ථාවේදී. පසුගිය මාර්තු මාසයේ 11 වෙනිදා වවුනියාව වන්නින් හෝටලයේ රැස් වූ දෙමළ ජාතික සන්ධානයට අයත් දේශපාලන පක්ෂවල නායකයන් හා පළාත් සභා මන්ත්‍රීවරුන් අතර පැවති සාකච්ඡාවක් නිමා කර මාධ්‍යයට අදහස් දැක්වූ එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මෙසේ පවසන ලදී. උද්ෘත කොමෙන්ටදී සුමන්තිරන් මන්ත්‍රීතුමා මෙහෙම කියනවා, දැනට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ යෝජනාව සම්බන්ධයෙන් අපේ ස්ථාවරය පැහැදිලි කිරීමට තමයි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ උතුරු නැගෙන පළාත්වල පළාත් සභා මන්ත්‍රීවරුන් රැස්ුණේ. එෙහිදී අපගත තීරණය තමයි 2015 ඔක්තෝබර් 1 වෙනිදා දින සම්මත කරගත් ලංකාවේ එකඟතාව එක්ක සම්මත කරගත් ඒ යෝජනාවේ තිබෙන හැම ඡේදයක්ම ක්‍රියාත්මක කළ යුතුයි. එහෙම ක්‍රියාත්මක කරන වෙලාවෙදී ඒකට දැඩි කොන්දේසි ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒක සහතික කරන්න එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට රජයට බලපෑම් කළ යුතුයි කියන කාරණය. තුන්වෙනි කරුණ තමයි ශ්‍රී ලංකා රජය මේවා හරියාකාරව ඉටු කරන්නේ නැත්නම් අන්තර්ජාතික නීතියෙන් පීඩාවට පත් වූ ජනතාවට ලැබෙන්න ඕන දේවල් සියල්ල ලබා දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු කළ යුතුවයි. මේ සුමන්ත්‍රණ මන්ත්‍රීතුමා නීතිඥයෙක් එතුමා මේ සභාවේ ඉන්නවා. එතුමා මේක කියන්නේ නොදැන නෙවෙයි, වරදවාගෙන නෙවෙයි. මේක තමයි උපාය මාර්ගය. මොකද්ද මං ආයි කියනවා, තුන්වෙනි කරුණ තමයි ශ්‍රී ලංකා රජය මේවා හරියාකාරව ඉටු කරන්නේ නැත්නම් අන්තර්ජාතික නීතියෙන් පීඩාවට පත් වූ ජනතාවට ලැබෙන්න ඕන දේවල් සියල්ල ලබා දීමට එක්සත් ජාතික සංවිධානය කටයුතු කළ යුතු බවයි. දැන් මොකද්ද මේ පේන්නේ? මේ කියන්නේ මෙන්න මොකක්වත් නෙවෙයි, වෙන්වීම සඳහා යුද අපරාධ වූ බවට සනාත කරගන්න ඕන, වෙන්වීම සඳහා අතුරුදහන් වූ බවට සනාත කරගන්න ඕන,
පීඩාවට පත් වූ ජනතාවට වෙලා තියෙනවයි කියන ඊනියා යුද අපරාධ වුණා කියලා ඔප්පු කරලා පෙන්න ගන්න ඕන. ජාත්‍යන්තර ප්‍රජාව ඒ ගැන යෝජනාවක් ගේනකොට ඇමරිකාව ගේනකොට ඒකට ලංකා ආණ්ඩුවේ අත උස්සන විදේශ ඇමති කෙනෙක් හදා ගන්න ඕන. ආන් ඒකට ජනවාරි 8 වෙනිදා බල පෙරලිය කර ගන්න ඕන. ඒ බල පෙරලිය කරගෙන ඒ ජාත්‍යන්තර න්‍යාය පත්‍රයට අනුව නැට වෙන රූකඩ ආණ්ඩුවක් හදා ගන්න ඕන. එතකොට පුළුවන් දැන් මෙතන කියනවා විදේශ විනිසුරන් විදේශ නීතිඥයන් විදේශ අභිචෝදකයන් ඇතුළු යුද අපරාධ අධිකරණයක් පිහිටුවන්නේ නැහැ කියලා. සම්මත වෙච්ච යෝජනාව එකඟ වෙච්ච යෝජනාව ඇමරිකාවත් තව එක එකට අත උස්සපු යෝජනාව මේක අන්තර්ගතයි. එහෙමනම් තිබ්බ ඒ යෝජනාවෙන් ඕක හලන්න හැලුවේ නැහැ තමුන්වහන්සේලා. ඒ යෝජනාව ඉවත් කරගන්න කිව්වේ නැහැ. අවුරුදු දෙකක් කල් ගත්තා. ඇයි තමුන්වහන්සේලා කියන තරම් මේක බොහොම සුන්දර සරල දෙයක් නම් මේකේ මහලුකු බැරෑරුම් දෙයක්වත් නැත්තම් මිනිස්සු ප්‍රශ්නයක් නැත්තම් ඔය කියන වගේ මානුෂීය දෙයක් පමණක් නම් ඉතින් අවුරුදු දෙකක් කල් ගන්නෙ මොකටද? දැන් මේ අවුරුදු දෙකක් හිටියා කරලා පෙන්වන්න තිබ්බනේ ඔය සුන්දර සරල දේ. ඔය පුංචි දේ. ඇයි තමුන්වහන්සේලා තව අවුරුදු දෙකක් කල් ගන්නෙ? කල් ගන්නෙ මහජන මතය තමුන්වහන්සේලාට රැහැණිව තමුන්වහන්සේලාට එරෙහිව ගොඩනැගීමෙන් තිබෙන නිසා. ඒ නිසා තමයි තමුන්වහන්සේලා අද මෙතන මත උනා රවුෆ් හකීම් මහත්තයා කියනවා මුස්ලිම් ව්‍යාපාරික ස්ථානවලට මුස්ලිම් දේවස්ථානවලට පහර දෙනවලු. දෙයහාමුදුරෝනේ මේ රටේ කිසියම් තැනකට පහර දුන්නොත් නම් ඒ පහර දීපු අය ආණ්ඩුවට සම්බන්ධ නැත්තම් අත්අඩංගුවට අරගන්න පුළුවන්කම තියෙනවා ඕන තරම්. කිසිම කෙනෙකුට බෑ පොලිසියට අහු නොවි ඔය වගේ අපරාධ කරන්න. ඇයි අත්අඩංගුවට ගන්නෙ නැත්තේ? එක තැනකවත් එක පුද්ගලයෙක්වත් ඔය කියන ගිනි තියපු පහර දීපු කෙනෙක් අත්අඩංගුවට අරන් තියනවද? මේක ආණ්ඩුවෙන් කරන්නේ ආණ්ඩුවට ඕන දේ. ආණ්ඩුවට ඕන මුස්ලිම් ජනතාව කුපිත කරන්න. ඊළඟට සිංහල ජනතාව මුස්ලිම් ජනතාව කුපිත කරන්න. මේ දෙක කුපිත කරලා ජාතිවාදය ඇති වෙනවා. මේක නවත්තන්නේ කියලා හදිසි නීතිය ගේන්න. මේ රටේ තමන්ගේ මේ පරගැති න්‍යාය පත්‍රයට විරුද්ධ දේශපාලන බලවේග මර්ධනය කරන්න ආණ්ඩුවට පොටපාද ගන්න ඕන. ඒකට තමයි මේ නාට්‍ය රඟ දක්වගෙන යන්නේ. ඒ නිසා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මම කියන්නම් මෙතුමන්ලා මේ දැන් දැනටමත් අතුරුදහන් වූවන් පිළිබඳ පනත පාර්ලිමේන්තුවට ගෙනල්ලා තියෙනවා විශේෂ අධිකරණයක් පිහිටුවන්. ඔය කියන ජිනීවා යෝජනා අනුව ඒ පනත අනුව වෙනම උසාවියක් හැදෙනවා. වෙනම උසාවියක් හැදෙනවා. ඒ පනත අනුව වෙනම ඒ පිළිබඳ නඩු අහනවා. ඒ පනත අනුව ඒ පනත සම්මත වුණොත් කැනඩාව හරි වෙනත් රටක අධිකරණයක පැමිණිල්ලක් දැම්මොත් අපේ හමුදාවේ කවුරු හරි අතුරුදහන් කළා කියලා ඒ හමුදා නිලධාරිය අත්අඩංගුවට අරගෙන ඒ රජයට බාර දෙන ශ්‍රී ලංකා රජය බැඳී ඉන්නවා. යුද්ධයක් දින්නට පස්සේ හමුදාවක් මංගල සමරවීර හිටපු විදේශ ඇමතිතුමා දෙකුවා හමුදාවේ මීහරක් ඉන්න පුළුවන් කියලා. මන් දන්නේ ඒ කාලේ තව විනාඩියක් තිබෙනවා. ඒ කාලේ හිටපු හමුදාපතිතුමාණන් කිව්වා ගැලවීමේ හමුදාවට හොඳයි කියලා. එදත් හමුදාවට ගැරහැව්වා. යුද හමුදාපති සරත් පොන්සේකාට අපි අදත් ගරු කරනවා. මේ දේශපාලන සරත් පොන්සේකා විතරයි අපිට තියෙන ප්‍රශ්නේ. එතකොට එදත් ඒ මිනිස්සුන්ට අවමන් කරා. අදත් කියනවා ගරු මට විනාඩියක් තියෙනේ මන්ත්‍රීතුමා වාඩි වෙන්න. අදත් කියනවා ගරු මන්ත්‍රීතුමනි, අදත් කියනවා මේගොල්ලෝ හමුදාවේ මීහරක් හිටියයි කියලා. මීහරක් වගේ හිරේ දැම්මට කමක් නැහැ කියලා. යුද්ධයක් දිනපු රටක් ත්‍රස්තවාදයන් මැඩපවත්වලා ජීවිතවලට අගය මිනිසුන්ට නිදහසේ හුස්ම ගන්න පුළුවන් වාතාවරණය හදපු හමුදාවක් අදත් ගම් වතුරක් ඇති වුණොත් ආපදාවක් ඇති වුණොත් ජීවිත අවදානම නොතක කරගහන හමුදාවක් මේ කතා කරන වෙලාවෙත් බොරු චෝදනා මතු කරලා බුද්ධයන්සා යුද හමුදා බුද්ධයන්සා නාමක හමුදා බුද්ධයන්සා 17ක් ඉන්න බහිර ගෙවල් වල ඒ හැම එක්කෙනාටම කියන්නේ ඕඩර් එක දුන්නේ GR ගෝඨාභය රාජපක්ෂ ඕඩර් එක දුන්නයි කියලා පිළිගන්න අපි ඕගොල්ලෝ බේරගන්නම් පිට රටවල් වල ගෙවල් දෙන්නම් සල්ලි දෙන්නම් ඔය CID එකේ සානි අබේරත්නලා කියන්නේ එහෙම. ඒ නිසා අද යුද හමුදා බුද්ධයන්ස නාවික හමුදා බුද්ධයන්ස මේ පොළව ආරක්ෂා කරන්න කැපවෙච්ච වීරයෝ අද හිර ගෙවල් වල දාලා මෙතන කියනවා වෙන වැල්බයි ලැබිලා ගරු මුලසනාරූඪ මන්ත්‍රීතුමනි මම අවසන් කරනවා. මට තව විනාඩියක් තියෙනවා ඔබතුමා. මට වෙලාව තියෙන ප්‍රමාණය කිව්වෙත් නෑ කට්ටකමට. ඔබතුමාට විනාඩි 9යි තිබුණේ. නෑ 11ක් තිබ්බා. 4:34ට ඔබතුමා තුනක් හරි මට මේ විනාඩි දෙන්න. මම කියවන්නම් ගරු මුලසනාරූඪ මන්ත්‍රීතුමනි. වාචාලයක්. අද පොයින්ට් ඕඩරේ ඐ තින් මට ඕන මේ විනාඩිය. එක්සත් ජාතීන්ගේ උපකොමිසමේ වාර්තා තබන්නක වන ආර් ක්‍රිස්ටෙස්කු පවසා තිබෙන මෙන්න මේ කරුණ කෙරේ අවධානය යොමු කරන්න. ආර් ක්‍රිස්ටෙස්කු කියනවා සමාන අයිතිවාසිකම් හා ස්වයං තීරණ අයිතිය පිළිබඳ මූලධර්මය නිදහස් හා ස්වෛරී රාජ්‍යයක ජීවත් වන ජනගහනයකට වෙන්වීම සඳහා වන අසීමාන්තික වූ අයිතියක් පිරිනමන්නේ නැහැ. කෙසේ වෙතත් විශේෂිත හා වැදගත් අවස්ථාවකදී නම් අන්තර්ජාතික නීතිය උල්ලංඝනය කරමින් ජනතාවත් භූමි ප්‍රදේශෝ වෙනත් ඒකකයන් පහත් කොට සලකනු ලබන අවස්ථාවකදී එම ජනතාවට තම නිදහස වෙනුවෙන් නිදහස් හා ස්වෛරී රාජ්‍යයක් ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවේ. මෙන්න මෙතනට යන්නේ අන්තර්ජාතික නීතිය උල්ලංඝනය කරලා තියෙනවා, යුද අපරාධ කළා තියෙනවා, අතුරුදහන් කළා තියෙනවා. එවිට එම ජනතාවට තම නිදහස
වෙනුවෙන් නිදහස් සායිරි රාජ්‍ය ප්‍රකාශය කිරීමේ අයිතිය හිමි වෙනවා. අන්න එතෙන්ටයි තමයි යන්නේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මට විනාඩියක් දෙන්න. මේ මම තව පෙන්වන්න කැමති ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මෙම මෙතන කිව්වා විජිත හේරත් මන්ත්‍රීවරයා කිව්වා අපේ ආණ්ඩුව කාලේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ තමයි මේ බැඳීමට මේ හිරකිරිල්ලට ගියේ කියලා. එතුමා කිව්වා බංගිමු උනාපු වෙලාව ඉදිරිපත් කරපු ඒකාබද්ධ නිවේදනය. ඒක කොහෙවත් නැහැ. මෙන්න මෙහෙමයි. ඒක සිංහල පරිවර්තනයේ මං ඉදිරිපත් කරන්නම් අන්තිම තේජේ. අන්තර්ජාතික මානව අයිතිවාසිකම් හා මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම පිළිබඳ වගවීමේ ක්‍රියාවලිය ඇති වැදගත්කම මහලේකම්වරයා සඳහන් කළේය. රජයේ මෙම දුක්ගෙන විලි සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇත. රජයේ ගනු ඇත. අවසන් කරන් දෙන්න. රජයේ ගනු ඇත. එහෙම නැත්තම් මුකුත් බැඳීමක් ඇති වෙලා නැහැ. මෙතන බොරු කියලා පත හලලා මේ රටේ ජාතික ආරක්ෂාව විලිදෙනවා. මේ රටේ හමුදාව දිවි උදල බේරගත්තු පොළව රට බිඳිනවා. මේකට බෙදන්න යනවා. අන්නේ මෙහෙම තමුන්හන්සලා කරද්දී සද්ද නොකර ඉන්න කියලාද තමුන්හන්සලා අපිට කියන්නේ. අපි රටේ ජනතාවට ආරාධනා කරනවා මේ පාපතර මෙහෙම දෙරෙව දිවි නොතකා පෙරට එන්න කියලා අපි ආරාධනා කරනවා මහ උඹට ආදරය කරන හැම මිනිහටම.